අද ෆෙදර් වර්ක් එක කරන්න තමයි හදන්නේ. ඒ සඳහා මම මේ විදිහට වැලන්ටිනා සාරි එකක් තමයි තෝරගෙන තියෙන්නේ. මේක ෆෙදර් වර්ක් කියන්නේ 3D වර්ක් එකක්. අපි කලින් 3D ෆ්ලවර්ස් නිර්මාණය කෙරුවා. ඒ වගේම මේ ෆ්ලවර්ස් පාවිච්චි කරලා සාරි එකක් කොහොමද හදාගන්නේ කියන එකත් මම ඔයාලට ඉගෙනුවා. ඉතින් ඒකට ඊළඟ පාඩම විදිහට ෆෙදර් වර්ක් එක තමයි තියෙන්නේ. ඒක 3D සාරි එකක්. ඉතින් මේ ෆෙදර්ස් හදාගන්න මෙන්න මේ විදිහට මේ මැටීරියල්ස් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන සෙටින් කියන මැටීරියල් එක. ඒකෙත් මේ විදිහට නූල් යනවා. මේ විදිහට නූල් යනවා. ඒ නිසා ඒකත් පාවිච්චි කරන්න පුළුවන්. නූල් යන මැටීරියල්ස් තමයි අපි මේ ෆෙදර් එක හදාගන්න පාවිච්චි කරන්නේ. ඉතින් මේක වැලන්ටිනා කියන මැටීරියල් එක. වැලන්ටිනා මැටීරියල් එකෙත් මේ විදිහට නූල් ඇදිලා යනවා. ඉතින් අපිට හරිම පහසුවෙන් මේ ෆෙදර් එක නිර්මාණය කරන්න පුළුවන්. අපි කොහොමද බලමු ඉස්සරහට මේක නිර්මාණය කරන්න. ඉතින් ඒ වගේම අලංකාර කරගන්න මම 3D outline එක දානවා, glitter එක. ඉතින් මේ වගේ ඔයා ගන්න materials වලට ගැලපෙන colors වලට මේ outline එක පාවිච්චි කරන්න. ඉතින් ඒ වගේම අපි දැන් මෙන්න මේ විදිහට blocks දෙකක් කපාගෙන තියෙනවා. මේක cardboard එකකින් කපාගත්ත block එකක්. ඔයා කැමති හැඩතල වලට මේ blocks කපා ගන්න පුළුවන්. මෙන්න මේ මැටීරියල් එකට, සෙටින් මැටීරියල් එකට මේ බ්ලොක් එකත්, වැලන්ටිනා මැටීරියල් එකට මේ බ්ලොක් එකත් මම පාවිච්චි කරලා මේක කට් කර ගන්නවා. මේ විදිහට ඩ්‍රෝ කරලා ඔයාට පුළුවන් කට් කරගන්න. මෙන්න මේ විදිහට ඊළඟට අපේ අනිත් කොටස් දෙකත් අපේ ඊළඟ හැඩතලයේ අනුව කපා ගන්න ඕනි. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේක හරියට මෙහෙම මැද්දෙන් නමලා මෙහෙම මැද්දෙන් ওই විදිහට ලයින් එකක් දාගන්න. මෙන්න මෙහෙම. ඔන්න ඔය විදිහට. ඊළඟට අපි දැන් තෝරගත්ත මැටීරියල් එකේ මේ විදිහට මේ කොටස් දෙකම මෙහෙම තියලා ඔයාට පුළුවන් මැෂින් එකේ නූල් පරතරය ගොඩක් අඩුවෙන් දාලා, ගොඩක් වැඩි කරලා දාන්නේ නැතුව නූල් වල පරතරය අඩුවෙන් දාලා මේ අපි ඇඳගත්ත රේඛාව දිගේ මහගෙන යන්න. මේ විදිහට ඇඳගත්ත රේඛාව දිගේ මහගෙන ගිහින් තමයි අපි මේ අවුට්ලයින් එකෙන් නූල වැහෙන්න මේ මහගත්ත නූල් ෆිල් කරගන්නේ. මෙතන මම නූල අඩු කරලා දාලා තියෙන්නේ ගොඩාක් අඩුවට. සාමාන්‍යයෙන් මහන තුනට වගේම දැන් මේක ගොඩක් අඩුවෙන් තමයි දාලා තියෙන්නේ. අපි එහෙම තියලා මහගමු. මෙන්න මේ විදිහට. දැන් මම ගන්න මේක වැලන්ටිනා මැටීරියල් එකේ හින්දා මේ තරමට නූලේ පරතරය අඩු කරන්න පුළුවන්. ඔයා පාවිච්චි කරන මැටීරියල් එකට අනුව මේ නූල
අඩු වැඩි කරන ප්‍රමාණය ඔයා තීරණය කරන්න ඕනේ නැත්නම් මේක ඔම හැකිලෙන්න බලයි ඒ හැකිලෙන එක වලක් වෙන ගාන කොච්චරක්ද කියලා බලලා ඒ තරමට වා නූල ඇඩ්ජස් කරගන්න මෙන්න මේ විදිහට ඊට පස්සේ අපිට පුළුවන් මේ නූල වැහෙන්න ග්ලිටර් එක ෆිල් කරන්න දැන් අපි ගාපු ග්ලිටර් එක වේලිලා තියෙන්නේ. දැන් තියෙන්නේ අපිට මේකේ නූල් අරින්න. දැන් මේක ෆෙදර් එකක් විදිහට තමයි ඩිස්ප්ලේ වෙන්නේ. ඉතින් ඒක හදන්න අපි මේ දැන් මේකේ නූල් යන රෙදිනි පාවිච්චි කරේ. එතකොට මේ පැත්තට නූල් තියෙනවා මේ පැත්තට නූල් තියෙනවා. එතකොට අපි මේක හරහාට මහලා තියෙන නිසා මේ පැත්තට කෙලින් තියෙන නූල් ටික අපි අරින්න ඕනි. මෙන්න මේ විදිහට නූල් අරින්න ඕනේ කෙලින් අතර තියෙනවා හරහට තියෙන ඒවා තියෙන්න ඕනේ කෙලින් අතර තියෙන නූල් ටික සේරම මේ විදිහට අයින් කරන්න මෙන්න මෙහෙම බලන්න මේ විදිහට කෙලින් නූල් යැවෙනවා මෙහෙම අදිනකොට මෙන්න මේ විදිහට අපි අයින් කරගන්න ඕන දෙපැත්තින්ම මේකේයි මේකේයි මේ කොටස් හතරම මේ ලයින් එකට ලං වෙන්නම මේ විදිහට එකින් එක නූල් අයින් කරගන්න ඕනි මෙහෙම ওই විදිහට අයින් කරගන්න ඕනි ගොඩාක් අදින්න එපා එතකොට අනිත් පැත්තට තියෙන නූල් ගැලවිලා යන්න බලනවා ඒ නිසා මේ විදිහට කෙලින් තියෙන හැම නූලක්ම හැමින් ගලවලා අයින් කරන්න දැන් මේ විදිහට තමයි අපේ නූල් ඇරියට පස්සේ මේක පේන්නේ. හොම් පිම්බහම අපිට හුලං වදිනකොට මේ විදිහට මේක පිහාටුවක් වගේ ඩිස්ප්ලේ වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ පැත්තත් මේ විදිහට හැඩයට හදන ඩිසයින් එකෙත් ඔයාට පුළුවන් මේ දික් අතර තියෙන නූල් මේ විදිහට එකින් එක ඇදලා අරින්න. මෙන්න මේ විදිහට එකින් එක ඇදලා යවමු. හරි මේ දැන් පේන්නේ අපි සකස් කරගත්ත ෆෙදර් වර්ක් එක. ඉතින් මේ විදිහට නූල් ඇරියට පස්සේ ඔයාට මේක පිළිවෙලට සකස් කරගන්න පුළුවන් මේ විදිහට කෝම්බ එකක් පාවිච්චි කරලා මේක තීර ගන්න පුළුවන් මේ විදිහට එතකොට නීට් වෙනවා මේ පැත්තත් ඒ විදිහට තීර ගන්න පුළුවන් දැන් මම මේක දෙආකාරයකට තමයි කියලා දුන්නේ ඔයාලට මේක විතරක් කරනවා නම් ඔයාලට මුළු සාරිය පුරාවටම මේ විදිහට කරගන්න පුළුවන් ඒ වගේම මේ විදිහට රවුම් ආකාරයෙන් කරනවා නම් මුළු සාරිය පුරාම මේ විදිහට කරගන්න පුළුවන් මේ ආකාර දෙකටම පාවිච්චි කරනවා නම් ඒකත් වෙනස්ම නිර්මාණයක් වෙයි පොඩ්ඩක් try කරලා බලන්න මේ නිර්මාණ දෙක කරන්න